ඕමාන්නේ තම මමත් ඉන්නේ. ඕමාන් එම්බසීදී ලංකාවේ අපිට වෙච්ච ප්‍රශ්නයක් ගැන කියන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මම මගේ ප්‍රශ්නකටයි මාත් එක්ක තව නංගි කෙනෙක් හිටියා. අපි දෙන්නා එම්බසීට ගියා. එම්බසීට ගියේ අපි අපිට අපේ ප්‍රශ්නයකට උත්තර හොයාගෙන අපි එම්බසීට ගියේ ශ්‍රී ලංකා එම්බසී රෝමානයේ තියෙන. ඒ එම්බසීට ගියපු වෙලාවේ මමයි ඒ මාත් එක්ක හිටපු අනිත් සහෝදරි ලංකාවේ අපි දෙන්නම ඉන්නකොට අහම්බෙන් හිතපු නැති විදිහට මාත් එක්ක හිටපු අර අනිත් සහෝදරීට එයාගේ ඒජන්සියෙන් කියලා තමයි කිව්වේ. අහම්බෙන් ඇවිල්ලා ඒ නංගිට ගහලා ඒ නංගිගේ ඇඳුම් වලින් ඇදලා කපාටින් ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ අපි දැනගෙන හිටියේ නැහැ කවුද කියන එක මමවත් දැනගෙන හිටියේ නැහැ. ඒ සිදුවීම වෙච්ච සහෝදරි මාත් එක්ක තමයි කාලයක් තිස්සේ ඉන්නේ. ඉතින් මම දැනගෙන හිටියෙත් නෑ ඒ කවුද කියලා. ඇත්තටම මේ රටේ කාන්තාවක් කියලා තමයි මමත් හිතුවේ. පස්සේ තමයි දැනගත්තේ මේ කාන්තාව ඒජන්සියක් කරන, මේ ඕමාන් ඒජන්සියක් කරන උගන්ඩා කියන අප්‍රිකන් ජාතික කාන්තාවක් කියන එක පස්සේ දැනගත්තේ. එතකොට එතනදී මේ නංගිට ගොඩක් ප්‍රශ්න වුණා. ප්‍රශ්න වෙලා ඒ නංගිගේ ඇඳුම් ඇදලා ඒ ඇඳුම් වල ඇඳුම් උඩ ගිහිල්ලා. එතකොට එතන කිසිම කෙනෙක්, මේක එම්බසි ඇතුලේ වෙච්ච සිදුවීමක්, එම්බසි පිට නෙමෙයි, එම්බසි ගේට්වෙන් ඇතුලේ වෙච්ච සිදුවීමක්. සියලුම බලධාරීන් බලන් ඉන්නකොට තමයි මේ සිදුවීම වුණේ. එතකොට කීටපු සර් කෙනෙක්වත්, මැඩම් කෙනෙක්වත්, කිසිම මිස් කෙනෙක්වත් මේකට කතා කරේ නැහැ මේ වෙලාවේ. ඒ එක පැයක් විතරේ සිදුවීම වුණා. එකම හා සමානවම ඇඳුම් වලින් අල්ලගෙන එහෙට අදිනවා මෙහෙට අදිනවා, හූරනවා ගහනවා, ඒ සියලුම දේවල් බලාගෙන අපේ විදේශ සේවා එකේ මේ මේ එම්බසිය ශ්‍රී ලංකා මේ මේ ඕමානයේ තියෙන එම්බසිය කට්ටිය බලාගෙන හිටියා. ඒගොල්ලෝ කිසිම දෙයක් කතා කරේ නැහැ. මෙන්න මේ සිදුවීම තමයි උනේ. ඉතින් ඒ නංගි මේ කෑ ගහලා උදව් ඉල්ලුවා මෙයාට කියන්න, මගේ ඇඳුම් අතාරින්න කියන්න කියලා. මොකද එයා මේ පළවෙනි පාරට ඕමානයට ආපු මේ සහෝදරියක්. එයාට භාෂාවක් හරියට දන්නේ නැහැ. ඉංග්‍රීසිවත් අරාබිවත් දන්නේ නැහැ. එයා කතා කරලා දන්න භාෂාවෙන් අපේ කට්ටියේ ඉන්න නිසා දන්න විදිහට කතා කරලා මේ මගේ ඇඳුම අතාරින්න කියනක එයා ඒක ඉල්ලුවා. ඒ ඉල්ලීමටවත් කන් දෙන්න කිසිම කෙනෙක් එතන හිටියේ නැහැ. තමන්ගේ ඇඳුම් වලින් ඇදලා අරගෙන තවත් කාන්තාවක්, පිටස්තර කාන්තාවක් මේ විදිහට පහර දෙන්නට උත්සාහ කරනවා නම්, පහර දෙනවා නම් මොකද්ද මෙතන තියෙන ආරක්ෂාව? මනෝෂ නානායකර ඇමතුමනි, මේ විදිහට හරියන්නේ නැහැ. මේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඩොලර් ටික පමණක් නෙමෙයි බලාපොරොත්තු වෙන්න ඕනේ. මේ මිනිස්සුන් ආරක්ෂා කරන්න ඕන. මෙහෙන් තනාපති කාර්යාල නිලධාරී ආරින් අතින් දූෂණ ලක් වුණා කියනවා, ගුටි කනවා කියනවා, බැනුම් බයිනවා කියනවා, දිගින් දිගටම මේ ඕමාන් තානාපති කාර්යාලයට චෝදනා එල්ලනවා. ඉතින් මේ වගේ තමයි මේ අනිත් තානාපති කාර්යාලත්. අපි දිගින් දිගටම කිව්වා මේ තානාපති කාර්යාලවල බහුතරයක් ඉන්නේ මිනිස්සු නෙමෙයි, උන් ආලවක යක්ෂයාගෙන් අවසර ගත්ත වෙසමුණිලා වගේ මිනිස්සු කොටසක් ඉන්නේ. මේක සුද්ධ කරන්නට ඕන. රටේ ඩොලර් ටික ගේන ශ්‍රී ලාංකිකයව ආරක්ෂා කරන්නට මුලින්ම මේ තානාපති කාර්යාලවල ඉන්න නිලධාරීන්ව සුද්ධ කරන්නට ඕන.